අයිබෝවන් 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 ආයුෂ වැඩි වෙන්නව ඒ වගේම ආර්ථික සමෘද්ධිය වැඩි වෙන්නව සුබ දවසක් වේවා අද දවසේදී වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියාව හා යුක්‍රේන අතර ගැටුම කොළඹ කොටස් වෙළඳපොලේ සා බලපෑම කියන කාරණේ සම්බන්ධයෙන් ඇතම කිව්වොත් මේ මාතෘකාවට මම මේ වගේ නමක් දැම්ම රුසියානු යුක්‍රේන අර්බුදය හා කොළඹ බලහ කියලා ඉතින් මම මේක දාන්නට හේතුව තමයි මූලික වශයෙන්ම දාන්නට බලපෑව හේතුව තමයි අංක 1ට රුසියාව යුක්‍රේන සහ අර්බුදයක් මේ යුරෝපයේ රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක ගොඩක් දෙනේ මේ දවස්වල කතා බහට ලක්ුණා ඒකත් එක්ක කොළඹ කොටස් වෙළඳපොලේ කොයි වගේ සිද්ධි දාමයක්ද පවතින්නේ කියන එක පිළිබඳව මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුණා ඒ නිසා මම හිතුවා මේ පිළිබඳව පොඩි අදහසක් නිකුත් කරන්න ඕනේ හදන්න ඕනේ කියලා. ඉතින් ඒ අදහසට අනුව ඔන්න මේ අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධයෙන් සිටීමේ ගත්තොත් යුක්‍රේනයේ මෙතන රුසියාව මෙහි ලංකාව මෙහි. එතකොට අපි අද දවසේ මාකට් එක පැත්ත ගියොත් නම් පොසිටිව් දෙයක් දැනට මේ වෙනකොට දකින්න ලැබෙනවා. ඒකක 281කින් මාකට් එක අප් වෙලා තියෙනවා. මේ දවස් දෙකේ තුනේදීම තිබුණු බුල් එකට සෝරි බයරිෂ් මාකට් එක අමතක කරලා කට්ටිය බයින් එකක් යනවා. ඇත්තටම දුව ඇහුවා මගේ channel එකේදී ඇහුවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්න අය අතරින් C102 වෝට්ස් අතරින් මම මේක විනාඩි 49කට කලින් දාපු එක. 102 වෝට්ස් අතරින් 52ක් කියන සුළු බලපෑමක් ඇත කියලා. 135ක් කියන විශාල බලපෑමක් ඇත කියලා. 113ක් කියන බලපෑමක් නැත කියලා. එතකොට ඇත්තටම මේකට බලපෑමක් තියෙනවා. මම මේක දකින්නේ මෙන්න මේ ආකාරයට. ඇත්තටම කිව්වොත් එම සත්‍ය වශයෙන්ම කොළඹ කොටස් වෙළඳ පොළයි ඒ යුරෝපා ඇති වෙන ගැටලුවයි අර්බුදයයි ඍජු බලපෑමක් නැහැ. කොටින්ම රුසියාව තමයි අපේ ඉන්න මාකට් එකේ ටී එක්ස්පෝර්ටින් වලින් ලංකාවෙන් හොඳම තේ ගන්න ගැනුම්කරුවන් අතර ඉන්න හොඳම ලිස්ට් එකේ ඉන්න ගැනුම්කරුවේ රුසියාව. එතකොට යුක්‍රේනුත් එහෙමයි. යුක්‍රේනුත් ටුවරිස්ට් ලගෙන් ඔයගොල්ලෝ දන්නවා කොරෝනා කාලේදී එහෙම යුක්‍රේන් කසකස්ථාන ওই පැති වලින් ගොඩක් දෙනෙක් ලංකාව වෙත පැමිණිය කට්ටිය. ඉතින් නමුත් ඔය ටිකෙන් ටුවරිස්ට් මම කියන්නේ ටුවරිස්ට් ලගේ මුලින්ම ආපු කට්ටිය. එතකොට ඔයම කියද්දී මාකට් එකට ඍජු බලපෑමක් නැති වුණාට සුළු වශයෙන් අර ටී එක්ස්පෝර්ටින් සහ අනිකුත් දේවල් අතර පොඩි බලපෑමක් තියෙන්න පුළුවන්. ඒක 0.1 වගේ බලපෑමක්. එතකොට මම මෙතන 150ක් දාලා තින්නේ. මම මෙතන 150 දාලා තින්නේ මෙන්න මේ 135 එක්ක සලකලා බලලා. මොකද හේතුව තාම විනාඩි 49යි. ඔන්න බලන්න බහුතරයක් හිතනවා කොළඹ කොටස් වෙළඳපොළට විශාල ලෙස බලපෑමක් ඇති කරයි කියලා. මෙන්න මේ ක්‍රියාවලිය. නමුත් මතක තියාගන්න මෙච්චර කාලයක් අපේ මාකට් එකේ විදේශීය ආයෝජකයන්ගේ ඉවත්වීම දැඩි ලෙස තිබුණු කාලයක්. ඔයගොල්ලෝ බැලුවනම් අපි බුල් මාකට් එකක් ගැන කතා කරාට වැඩි හරියක්ම ලංකාවේ විදේශීය ආයෝජකයෝ ඉවත් වෙමින් කියන්නේ අපි කියනවා ගිය වසර පුරාම අපිට දකින්න ලැබුණේ net inflow එකකට වඩා outflow එකක්. මම උදාහරණයකට විදියට ඔයගලන්ට පෙන්නන්නම් මාකට් එකේ බලමු අපිට details ටික තියෙනවද කියලා. ක්වාටර් ඩීටේල්ස් වලට ගියොත් එහෙම මේකේ තනිකරම අපි බලමු විදේශීය රයිට් මේ තියෙන්නේ කාර්තු නිවේදනයේ 2021 2021 තුන්වෙනි වතාව 2024 අන්න ඒ විදියට තියෙනවා. එතකොට බැලුවොත් එම විදේශීය වශයෙන් ගනුදෙනු සංඛ්‍යාව මෙතන දක්වලා තියෙනවා. විදේශීය මිලදී ගැනීම සංඛ්‍යාව පේනවා ඇති ඔයගලන්ට බිලියන 5.3යි මේ 2021 හතරවෙනි කාර්තුවේ. විදේශීය විකුණුම් සංඛ්‍යාව බිලියන 13.1යි. එතකොට 2021 තුන්වෙනි කාර්තුවේදී මිලදී ගැනීම් සංඛ්‍යාව බිලියන 6.6යි, විකිණීම් සංඛ්‍යාව බිලියන 25.06යි. දැන් පේනවා ඇති මාකට් එකේ එතනින් එහාට 2020 Q4 වලදී බිලියන 5යි මිලදී ගැනීම්, බිලියන 17යි විකිණීම්. එතකොට ඒකෙන්ම තේරෙනවා ඇති මාකට් එකේ වැඩි හරියක්ම අපේ රන් වෙන්නේ රන් උනේ සහ දැනටත් පවතින තත්ත්වය තමයි විදේ අපේ දේශීය ගණුකරුවෝ සහ විකුණුකරුවන්ගේ අතරේ. ඔයගලන්ට ඒක බලන්න පුළුවන් මේ තියෙන 2022 මේ මාසේ 21 වෙනිදා report එක. ඒකෙදි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රමාණය විදේශීය ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. නමුත් අපි තනිකර බලන්න මේ ටිකේ මෙන්න මේ පීරියඩ් එකේ මේ සතිය කියන කාලය සහ මේ ගෙවුණු සති දෙක තුන මෙව කරොත් එහෙම පොසිටිව් ඉන්ෆ්ලෝ එකක් අපිට දකින්න ලැබෙනවා විදේශිකයන්ගේ. විදේශීය මිලදී ගැනීම සංඛ්‍යාව මිලියන 102යි, විකුණුම් සංඛ්‍යාව මිලියන 22යි. 82ක ගැප් එක. ඊළඟට 22 වෙනිදාට ගියොත් 22 වෙනිදාත් එහෙමයි. 22 වෙනිදාට ගියොත් එහෙම 22 වෙනිදා විදේශීය මිලදී ගැනීම සංඛ්‍යාව මිලියන 104යි. විදේශීය විකුණුම් සංඛ්‍යාව මිලියන 22යි. ඊළඟට 23 වෙනිදාට ගියා
ඔන්න විදේශීය විකුණුම් සංඛ්‍යාව ගත්තොත් එහෙම විදේශීය මිලදී ගැනීම සංඛ්‍යාව මිලියන 169යි විකුණුම් සංඛ්‍යාව මිලියන 102යි. අනිත් පැත්තට ගියොත් එහෙම එතනදී සඳහන් වෙනවා ඒ කියන්නේ ඊයේ දිනේ වෙනකොට විදේශීය විකුණුම් මිලියන 53යි මිලදී ගැනීම මිලියන 117යි. දැන් එතකොට පැහැදිලි වෙනවා ඇති මම මේ කියන්නේ නැහැ කතාව. වැඩි හරියවම මාකට් එකේ පසු කාලීනව හිටියේ ලංකාවේ විදේශිකයෝ ගැලවි යන තත්ත්වයක්. නමුත් මේ සතියේදී අපේ අය ගැලවිලා යනකොට විදේශිකයෝ ඉන්ටර්වීමක් දකින්න ලැබුණා. ඉතින් කොහොම හරි වේවා දැන් මේ පවතින තත්ත්වය ගැන බැලුවොත් එහෙම දැනට අද දවසේ තියෙන මාකට් එක අනුව අපි ඉන්නේ පස්වෙනියට ලෝක මාකට් එකේ මෙන්න මේ ඉන්ඩෙක්ස් එක අතරේ. පළවෙනියට ඉන්දියා, ජපාන්, ඇමරිකා, ඊළඟට නැවත ඉන්දියාවේ නිෆ්ටි 50 ඊළඟට CSE එකේ ඉන්නේ. එතකොට මෙන්න මේ CSE එකේ ගත්තොත් අද වෙනකොට ඒකක 290ක වගේ අප එකක් තියෙනවා පොසිටිව් දැක්මක්. ඇත්තටම ලොකු දෙයක්. මාකට් එකේ මෙච්චර කල් තිබුණු අර බෙයාරිෂ් ගතිය මගහැරව ගන්න කට්ටියට පොසිටිව් බලාපොරොත්තුවක් එන්න එක හොඳ දෙයක්. නමුත් දැන් වෙලාව 12:22 අපිට මේක දෙක මාර වෙනකම් පවතිනවද නැද්ද කියන එක පිළිබඳව බලන්න වෙනවා. ඒ දවසේ එන් වෙද්දි කොයි වගේ තත්ත්වයක් උද්ගත වෙයිද කියලා. නමුත් මේ වගේ බලාපොරොත්තුවක් හරි ග්‍රීන් කලර් එකක් මේ වගේ එක ගානක් මේ සතියේ වැඩිවීම සතුරුදායකයි. පවතින තත්ත්වය කෙසේ වේද කියන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් දවල් වරෙද්දි තව නැවතත් පොඩි ඩල් ගතියක් තියෙන. හැබැයි අද ෆ්‍රයිඩේ ලාස්ට් වීක් එක, ඒ හින්දා පොඩ්ඩක් මාකට් එක ග්‍රීන් එකෙන්ම අවසන් වුණොත් එහෙම මන්ඩේ තවත් මාකට් එක ග්‍රීන්ම වෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ඉතින් අපි දන්නේ නැහැ. ඔහොම හිතලා තමයි මේ සතියත් ආරම්භ කළේ. නමුත් මාකට් එකේ දවස් 4ක් තිස්සේම දෙපාරක්ම මාකට් හෝල්ට් වෙනවා. ඩවුන් සයිඩ් එකක් ගම් වෙයි බෙයාරිෂ් එක ලොකුවට එනවා. 13,000 ටච් කරපු අපි 10,600 එනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම මාකට් එකේ අද දවසේ 10,613කට ෂෙයා ප්‍රයිස් එක, ඕල් ෂෙයා ප්‍රයිස් එක පහළ ගිහිල්ලා නැවත අප් එකක් තියෙනවා. අපි බලමු දෙකම මාරෙන් පස්සේ කොහොමද තත්ත්වේ කියලා. නැවත මේ අද දවසේ කතාවට ගියොත් එහෙම අපි මේ කතා කර කර හිටියේ රුසියානු අර්බුදයත් එක්ක. මම මේ 150ක බලපෑම කියලා දකින්නේ ගොඩක් දෙන කිතනම් ලොකු බලපෑමක් තියෙනවා කියලා. විදේශිකයෝ අයින් වෙයි, මේවා වෙයි, එහෙමයි. නමුත් යුද්ධ නිසා කොටස් වෙළඳ පොළට කෙසේ වෙතත් මිනිසුන්ගේ රටේ ආර්ථිකයට නම් බලපෑමක් ඇති වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද තෙල් බැරලයක මිල ඔගොල්ලෝ දන්නවා ඊයේ වෙනකොට ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඊළඟට තව ඉදිරියටත් ලංකාවේ තෙල් ලබා ගැනීමදී අපි කොහොමද දන්නවා අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ඩොලර් ප්‍රශ්නයයි තෙල් මිලයි මේ හැම දෙයක් එක්කම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් රට ඇතුලේ ආර්ථික තත්ත්වයේත් එක්ක. තව ඉස්සරහට මොකද එක පැත්තකින් විදුලිය විසන්ධි වීම සිද්ධ වෙනවා. ඉතින් ඩොලර් ප්‍රශ්න තියෙනවා. ඒ හැම දෙයක් එක්කම එහෙම වෙන්න පුළුවන්. නමුත් මාකට් එක ඇතුළට ගත්තොත් මාකට් එක ඇතුලේ සයිකොලොජි එකේ වෙනසක් සිද්ධ වුණොත් නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් 150ක් විතර කට්ටිය හිතුවොත් එහෙම මාකට් එකේ මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා කියලා අනිවාර්යෙන්ම මාකට් එකේ පොසිටිව් පැත්තට වඩා නෙගටිව් පැත්තට එයි. එහෙම හිතුවොත් එහෙම. මොකද දැන් 120ක් වෝට්ස් තියෙනවා. 120න් 37 දෙනෙක්ම කියලා තියෙනවා මාකට් එකේ. දැන් ඉස්සෙල්ලා නම් 35ක් වගේ තිබුණා. 37 දෙනෙක්ම කියලා තියෙනවා. 137ක් විශාල ලෙස බලපානු ඇත කියලා. අපි බලමු අද රාත්‍රී වෙනකොට මේකේ තත්ත්වය අනුව කොහොමද මාකට් එක ඇත්තටම හිතන ආකාරයට විශාල බලපෑමක් තියෙයි කියලා ගොඩක් දෙනෙක් හිතනවද නැද්ද කියලා මේ වීඩියෝ එකෙන් පස්සේ හිතමු. මොකද මේ මම මේක වීඩියෝ එක හදන්නමත් හේතුව කොටස් වෙළඳ පොලක් ඕනම රටක ඕනම තැනක පවතිනකොට ඒකේ මිල ගණන් තීන්දු තීරණය වෙන්නේ මිනිස්සුන්ගේ සයිකොලොජි එක මත. මිනිස්සුන් ඒ කොටස, ඒ සමාගම, ඒ රට, ඒ වෙළඳ පොළ කෙරෙහි දක්වන හැඟීම, ඉමෝෂනල් එක මත. ප්‍රයිස් ටැග් කියන ඒවා ගැලවෙනවා, ඇලවෙනවා, නැවත නැවත වෙනස් වෙනවා. වැලියු එක නෙමෙයි. ඉතින් කොටස් වෙළඳ පොළටත් ලෝකේ ඕනම තත්ත්වයක් එකපාරට ඍජුව හෝ වක්‍රව මිනිසුන්ගේ මානසිකත්වයට එක බලපාන්න පුළුවන්. රයිට්. නමුත් ඔගොල්ලෝ මතක තියාගන්න අපි මීට කලින් ජපානයේ උතුරු කොරියාව සහ ඇමරිකාව අතර ගැටුමක් වේවි, තුන්වෙනි ලෝක යුද්ධයකට යාවි කියලා අපි හිතුවා. නමුත් එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ වාසනාව. ඊළඟට ඊශ්‍රායල් පලස්තීන අතර ගැටුමේදී ඊශ්‍රායල් පැත්තට ඇමරිකාවේ පලස්තීන් පැත්තට මෙන්න මෙහෙම තවත් ඉතුරු රටවල් ටික එකතු වේවි කියලා අපි හිතුවා. නමුත් එහෙම ගැටලුවක් ඇති වුණේ නැහැ. මේ වර්තමානයේ දැන් තියෙන තත්ත්වයත් රුසියාව හා යුක්‍රේන ගැටලුවත් අපි හිතන විදිහට කිසිදු අතපෙවීමක් දේශපාලනික වශයෙන් වෙනත් රටවල් වලින් සිද්ධ නොවුනොතින්
මේක තවදුරටත් වැඩියෙන් දිගු කාලීනව ඇදන් යන තත්ත්වයකට යන එකක් නැහැ. නමුත් මම දේශපාලන විචාරකයෙක් නෙමෙයි. විචාරකයෙකුත් නෙමෙයි. ඒ හින්දා අන්තර්ජාතික දේශපාලනයේ ඒ විදියට තිබුණේ අනාගතේ කියවන්න දන්නේ නැහැ. ඒ නිසා ඒ තත්ත්වය ඒ විදියට පවතිද්දි ඔගලන්ට මාකට් එකේ බලපෑම ගැන මම වීඩියෝ අප්ඩේට් එකක් ඉදිරිපත් කරන්නම් මේ ආකාරයට. ඔව්. එතකොට අපි බලමු තත්ත්වය කොහොමද කියලා. නමුත් මගේ අවසාන කන්ක්ලූෂන් එක බලපෑමක් ඇත්තරම නැහැ. නමුත් සමාගමේ සමහර සමාගම් වලට හොඳ පොසිටිව් පැත්තක්. විශේෂයෙන් ෆ්‍රයිට් රේට්ස් වැඩි වෙනවා, ෆ්‍රයිට් චාර්ජස් වැඩි වෙනවා. ඒ චාර්ජස් වැඩි වෙනොත් එක්ක එක්ස්පෝ වගේ සමාගම් වලට එක පොසිටිව් බලපාන ලොජිස්ටික් සමාගම් වලට. ඉතින් අන්න ඒ වගේ පොසිටිව් නෙගටිව් බලපාන සමාගම් එක්ක මම තව වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්. හැබැයි මේක දිගු කාලීන පොසිටිව් නෙගටිව් බලපෑමකුත් නෙමෙයි වෙන්න ඕනේ. මොකද මාකට් එකේ තියෙන මේ මාකට් එක නෙමෙයි අපේ පිටරට තියෙන කන්ඩිෂන් එක උපරිම අර ඊශ්‍රායෙල් පලස්තීන උනත් සතියක් දෙකක් තුනක් වගේ යනකොට කතාව එහෙමම යට ගිහිල්ලා ගියා. ඒ වගේ තත්ත්වයක් උද්ගත වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපි දන්නේ ඉස්සරහට තව එක වැඩි වෙයිද නැද්ද කියලා. ඒ මොන දේ වුණත් අපි බලමු කොළඹ කොටස් වෙනද පොලේ තත්ත්වයත් එක්ක මම උගලන්ට අප්ඩේට් එකක් ගේන්න. බුල් මාකට් එකේ වගේම බෙයා මාකට් එකෙත් මේ තත්ත්වයත් එක්ක සතුටුයි. ඒකක 300ක් අප් වෙලා තියෙනවා. බලමු අවසන් වෙන ආකාරය. එහෙනම් සීලු දෙනාටම අද දවසේදී තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු නැත්නම් හෙට හමු වෙනතුරු අදට සමු ගන්නවා. සීලු දෙනාට සුබ දවසක් වේවා. අයිබෝවන්.